මතහනක් ඔව දෙවාපෘතිය සමෙන් මචරිත දරංචය බමනු හේද්‍ර මක ශාණි කවශල්‍යයා ප්‍රථමය අවධානය ප්‍රෘවති සිරස් තල වෙත එකමුතුකමෙන් ලෝක ජනතාවට ප්‍රති ලාබ රැසක් අත්කරගතයැකි බව අගමැති පවසයි ඉන්ටර්ප්‍රයිස් ප්‍රදක්ෂණයට සියල්ල සූදානම් දෙවන්දර දේවාලේ ඇත්ගෝවා සහ බස්නායක දිලමයකි ලේකම් අත්තරැංගුවට. ආයු දෝෂණය නිසා මිනිස් මුලේට අයිතකර බලපෑම් රැසක් අවිශවාසයේ හා තර්ගකාරිත්වය හස්මතු කරනු වෙනුවට එදිරිවාදීකම් හා විරෝධතාවන් පසෙ කලා එක මුතුව ක්‍රියාකිරීම තුළින් ලෝක ජනතාවත ප්‍රතිරබ රැසක් අකරගැනීමට හැකිවෙන බව. අ්‍රමාත්‍යය රනිල් වික්‍රම සිංහ මහතාාවෙන් පදනවා. සමානත්මතාව හා සෞභාග සපිරිි ලෝකයක් බිහකිරිම් උදෙසා, අප ඉදිරිී ඇති අනගි අවස්ථාව අත්තරියතු නැති බව අක්‍රාමත්්‍යවරයා අවධාර්ණය කරනවා. ග්‍රමාාතය රානිල් වික්්‍රමසිහ මහතා මෙම අදහස් පල කළේ තුංවන ඉන්දිය සාගර සමලුවේ සමාරභක සැසියාමතමින් වет්නාමේ හැනොයි නුවර පැවති මෙම සමලුවට රටවල් හලිස් අටක් නියෝජනය කරමින් දෙසේ අසූදන කුත්සාහ ාගේ වනාා. එහිදී තවදුරටත් අදහස්තැක් වූ අග්‍රමාත්‍යවරයා පෙන්වා දුනේ ශතමර්ෂ ගණනාවකට පෙරසිටම ඉන්දිය සාගර කලාපිය රටවල් ඉන්දිය සාගර ඔසේ වානච කටයතුර නිරත වූ බවයි. මෙම වානජ කාරයන් හිදී ජාතිය වර්ගය ආගමහ සංස්තෘතිය ගට. ක්පුුණේ නැති බවද අග්‍රමාතිවරයා පෙන්වා දුන්නා. අතීත ඩාවිකමාර්ග අධ්‍යනයකිරීමේදී නිදහස් සාගර ගමනාගමනේ එකල පැවතුළු බව පැහැදිලි. ඒ අතීත සම්ප්‍රදායන් යළ ස්ථහපිත කරමින් ඉන්දියසාගරයේ, නිදහස් නාවක ගමනා ගමනේ තහවරු කරලීමෙන් යහපත්තා සෞබාගමත් අනාගතයක් ගොඩගාගැනීමට හැකිවන බවද අග්‍රමාතිවරයා ප්‍රකාශ කලා. න්දිය විදේශ ඇමතිනී සුෂ්මාස් වරාජු මහත්මියය සමුළුව අමතමින් සඳහන් කළේ සාගර කාරයන්ට එල්ලවන අභියෝගයන් ජයගතැක්කේ නිවර දිභාවතක්කුස්සේ ගමන් කිරීමෙන් පමණක් බවයි. වට්නාම නියෝ ජ ග්‍රමාතිය සහ විදේශමාත්‍යය ෆාම්බින් මින් මහතා සහ සිංගපූරු විදේශමාත්‍ය අභවෙන් බාලකෘෂ්ණන් මහතාද සමළුව ඇමතුවා. අමාත්‍යසාගල රත්නායක අග්‍රමාතලේකම් සමායකනයකන මහතතුරන් ඇතුු පිරිසඳ ශ්‍රී ලංකාව නියෝජනය කමින් සමළුවටයකුුණා රජයේ සම්වර්තන වැඩ පිළි වන කාරක්ෂම කර ගනීමට අමත්්‍යංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරණ බව ජනාතිපති මෛත්‍රපාල සිරිසෙන මැතුමා පවසනවා. ජනාතිපතිතුමා මෙම අදහස් පල කළේ, ඒ පස්සවරේ අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ පැවති හාමෝකදී. අමත්්‍යංි මට විින්ක්‍රියාත්මක සංවර්ධන වැඩ සටහන් වල ප්‍රගතිය සමාලෝෂනයට ලක්කිව සඳහා අමාත්‍යංශ ලலேකම්වරුන් ජනාධපතිකා යාේද ඒ පසව ජතිප ති කැසු. රජාදායම් ප්‍රවර්ධනය සඳහා නව යෝජනා? නව අදෑමාර්ගෙන නිර්මාණය, ජාතික ආර්ථිකට දක්වන දායකත්වේ සහ රාජ අයිතිනවල වියතම් කළම කරනය වෙනුවෙන් ගෙනන වැඩ පිවෙල පිළිඳ මෙහිදීසාකච්ච වටලක් ව. නදපතුමාගේ නිල්ල සංචාරබලදී ඇතිකරගන් ලබන දේපාර්ශවකහා බහපර්ශවික ගෙවිසුම්. එදිරිීට ක්‍රියාත්මකිරීම සහ සමාලෝජනය වෙනුවෙන් සෑම අත්‍යංශිකම අතේ කලේකම්වරේ කොපත් කිරීමටයේතු කර ඇති අතර. එහිප ප්‍රගතියද විම සබැලුණ. අත්‍යක්ශ විසින් විදිපත් මජන සම්බඳධතාවක් පත්වාකනේ අවශ්‍යතාව මෙහිතී ජනාධිපතිතුමා පෙන් පාතු නතර, මහචන ඉල්ලීම් සහ දුක්ඛන විලි සඳහා. ප්‍රමුමකත්යක් ලබාතීමේ වැදගත්කමද අවධාරය කලා. ජනාතිපත්තුමා පදෙස්ලබාදුන්නේ සෑම බදාතා දෙනකම අනිවාරෙන්ම අමාත්‍යක්ෂණ නිලදහරින් මහජනතාව හමුුවීම සහහා කාර්යයාල්ල තුළ වැැඳී සිටියය තුබවටයි. එෙන්ම සෑම අමාත්‍යංක් වෙසින්ම වෙබ්බටදයක් පවත්වාකිෙන. මන් අමාත්‍යංෂයේ කාරය භහරය ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඒවායි ප්‍රගතිය පිබද නිරතරින් තොරතුරු යාාත්කාීන කර මජනතාව දැවත්තරීමට කටයුතු කිරීමේ වැදත්කමද ජනාධිපතිතුමා පින් පාතුන්නා. රචේ ප්‍රමුක් සංවර්ධන වැඩ සහන් වන ග්‍රාමශක්ති ගම්පෙරලිය. Entන්ට්‍රයි ්‍රේ ලංකා ජාතික හාර නිෂ්පාදධන වැඩසටහන, ජාතික රොකරෝපන වැඩසටහන ආදී සංවර්තන ව්‍යාපෘති සඳහා අමාත්‍යංශවල දායකපේද මෙහිදී සමාලෝචනයට ලක්වුණා. ජනාධිපත්තුමා පැවසුවේ ජනතාවගේ ජීවන වියදම අඩු කරමින් ඔවුන්ට සහන සැලසින සඳහ ගෙනට වැඩ පිළිවෙලේදී, විදිමත් සහ කඩිනම් තීන්දු තීරණ ගනිමින් සහන සලසාදදීව අමාත්‍යංශලේකම්වරුන්ගේ වගකීම පවයි. වන්දර ශ්‍රී විස්තුදේවාල ැඩි ද හිසා විදමින් සිටි, කලන හස්තියා ාර ඇත්කවූවා සහ දේවාලේ බස්නා එක් නිලමගේ ේකම්රය අත්තරංගට කැනුා. ඔුන් දෙදෙන මේ වන ට මත මහිස්ත්‍රත් අධිකරන වෙත රැගෙනවිත් සිටිනවා. දෙෙවන්දර ශ්‍රී විශ්ු දේවාලේ ගල් කර සිටිරන හස්තියා වසර ගණනාවක්පුරා දරුණු වදහිංසාාවකට ලක්ව සිටියා. වනජී නියෝච චමාත්‍ය පාලිත තවරපපුර මහ ඒ කුස් තු ල සිට හස් පරක්ෂාව ලක් කලා. නියෝචමමාතවයා ඒහිද පොලිසිට පමිල්ලක් දෙෙසෙතු කළ. එය අනුව පරීක්ෂණ පැත්තුූ දෙවිනිවුරු පොලිසියි සැක්කරුවන් අතරනංකට ගෙන අධිකරන දිල්පත් කරීමට කටයතු කළ. දෙෙවන්දර ශ්‍රීව ශෝදේවාලේ ගල්කර සිරි හස්ථාවගේ පාදයඇති තුවාලින්, විශපීජ, ශරීර ගතවීමින් ජීවිතයට හනිවීමේ අවධනමක්වති පවිින් සත්තු්‍යාන වෙත රැකණගොස්, අවශවය ප්‍රතිකාර කරන්නේයි එමපාර්ත්මේන්තුව නිලතාරන්ට වනජීවි නෝච්ච මතවරයා උපදෙස් ලබාදුන්නා. දේශපාරන වේදිකාව තුළ පසුකීතින කහිපේදී විධ අදහස් පල වුණා. ඉන්කිහිපයක් දැන්. අධ්‍යාපන සේත්‍රී දෙවන්ත වෙනසක් තිරලිය පලාතුලත් හඩතුළක් ඇතිවුුණු යුගයක් විදයට නේ ෙව් අසර දුන හොුල දෙන්න පුුව ලඟම් පාස හොඳුම් පාසල් වැට සාර ඇරත. අධ්‍යාපන සේත්‍රයේ නැවම්. රෝම ක්ෂ නුල්ලදුන්. දරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පක්ෂණ කමයක් කඳුල්ලදීලා. ඒවගේම ගුරු ශවීණීවතිමු ගැටලු සම්බන්ධ කාරණාවලදී. රජය මොහොම පැහැදිලි ප්‍රතිපත්තිමය කරම්කාරණ කටයුතු කරලා අධ්‍යාපශේශේ ශක්තිමත් කරන්න කටයුතු කර. ශ්‍රීලංකාන් නිදහස් පක්ෂ වශයෙන් ඉන්න ලොකු හහියිදෙන් දනෑ ඒ මතවාදේ දර්ශන ්‍රති පක්තිය කඩයි. පහුගේ කාලය ෙම මතවාදී පි පත්ක පෙනළ තුන්න ඉන්න. ැංවන්න උසා දාලතිය මොලු සයිඩාලේ හොඩුවල්ලන්න ස්සල්ලතුවා අල්ල ල්ල පය පුළුවන්න කිය දැං අල්ලගරන්න අල්දගෙන ඇල්ලා උසාල් ඩාම්ගුඩ කියවා මෙන්න පෙන් පිගන්නවා. මද මය වරුතු දහයකට ගත්තා අවුරුදු පන හතකට ග ලන්. දින පනස් අතක කාලයක සිට මන්න්නර්ම පැරණී සතුස්ස ගඩ්නැකිල් ආසන්නෙ සිදුකරන කැනීවලින් මලසිරු අනුහයක අස්තිකොටස් එකසි හතරක් කමුවෙ ඇැයි අධිරන වෛදවෂ ශාඥ්‍ය චමින්ද ්‍රත්නාය එකමහතා පවසෙනවා. මෙම කැනම් කටවස හා පොලිසිය රසපරක්ෂක නිලතාාරින්, අධිර නනිල්තාරීින් සෞඛ නිලතාරින් පරාවි්‍යා නිලතතාරණ ඇතුළ විශේෂත්‍ර නිලල්තාතරීන් සහය දක්කනවා. ඉදිරිටත් මෙම කැනීම් කටයුතු සිදුරන බව ඔවුන් පවසෙනවා. මමාත්්‍ය සජිත් ප්‍රමදා සමහතා සේලු යටිතල පහසුකම් සහිතව නිවාස ඉදිකරමින් ඒවා ජනතායිතයට පවරමින් සිද්න ොහොතේ. එම සත්ක්‍රියාවට විමල් වීරවංශ මහතා, දෝශාරෝපන එල්ල කරමින් සිද්න බව අම්පාර උදේපුර ජනසවන නිවාසයෝජනා ක්‍රමයේ වැසියන් ප්‍රකාශ කරනවා දෙදහස් දහතුන වසරේ අම්පාරේ පැවති දෑටකිරුල වැඩසටහන යටතේ එවකට නිවාස සම්වර්ධ නමාත්ත්‍යවරයා වශයෙන් කටීතු කළ විමල් වීරවංශ මහතා. මන් විත මට පමණක් නිවාසයෝචනා ක්‍රමයක් ලබාතිඇති බව එහි පදිංචිකරුවන් පවසනවා. මෙම නිවාසයෝචනා ක්‍රමේ නිවාස ලබාදී ඇත්තේ. දේශපාලන සම්බන්ධතා මත බවට ඔුන් චෝදනා කරනවා. එ වාස ලබාගත් අයට තමන්ගේ කියා නිවාසඇති බව, අම්පාර උදපුර ජනසවෙන නිවාසයෝජනා ක්‍රමේ නිවාසවැසියන් වැඩදුරටත් පෙන් වාදනවා! නිවාසිදිකර ගැනීම සඳහා, තමන්ට කිසිදු යටිතල පහසුකමක් ලබා නොදුන් බවත් එම නිවාසිදි කිරීම, දටකිරුල පවති දින කිහිපේට පමනක් සීම වූ බවත් ඔවුන් පවසනවා. මෙම ව්‍යාපෘති යටතේ විසි පස්තෙනකු වෙත ඉඩම් ලබා තුන්නද දැනට පවුල් පහක් පමණ නිවාස ඉදිකරගෙන පදිචිව සිටනවා. අනෙක්කිඩම් හිමියන් තමන්ට අඇත් ඉඩම් විකුණ ඇති බවත්. ඒ සම් පන්දිින් විමල් වීරවශමතා කිසිදු අවධහනයක් යොමු නොකළ බවත් අම්පාර උදේපුර ජනසවෙන නිවාසයෝජනා ක්‍රමයේ වැසියන් පවසනවා. ගමේ සුදුසු පුද්ගලයන්ට මේ නිවාසයෝජනා ක්‍රමය ලැබිලනෑ යටිතල පහසු කන්නෑ විදුලිය ජලය කිසිදයක්ම නැතුව කරකවල තරියවගේ මිනිස්සගේල්ලම නිස් පූවිවලට අතරලදෑම්. මේ නිවාසියාප්‍ර දීපිය පට වාද වරන් න්නන ොක්ොඳයි මොක ල එකක මල්ලගේම කරයක් නෑ මොක මේ ගෙවල්ලට රුපිය ලක්ෂ දෙක නිවාස නයමුදලක් ලබ දුනේ අයමුදවයි නිසියාකාරව ලබාදුන්න ඒ මිනිස්සුන්ට ගවත් කදාගන්න බරිත්තත් මොක මෙත යටතල පසකන් කිසිම දෙයක් තිබුණනේ මොක ඒ හැමදයක්ම වතුර ටි පවා පිින් ගේු. ලිහක් අපට හම ිඩන්කට නිිපත් දුන්න මයිමක් ොටක්කත් අප දන්නේ කොයිත් තන්ක දන්නෙනෑ කැලව රැතෑරියාවගේ බලයි් වතුටිය කකක් තිබුන පාරත් තිබනෙන්නේ අප මහ කැලවම මේක හාගත්ත පයි ්‍ර ලකකා ජාතික දර්ශනය මොඩාගලද පැත්තීමට සේනුකටේතු මෙමනි ට ස්ෝ තරම් කරමින් පතිනවා. සාකන් දිරිගන්ඩ වන විසයි විසි පමත පදනම්ූ ්‍රce ්‍රී ංකා, ජාතික ප්‍රදර්ශනයේ තේමාව, සහින්දියාව ප්‍රජත්තන්ත්‍රවාදය සහ සංවර්ධනයයි. ්‍ර ලංකා ්‍යවසායික පාරාදීසයක් බවට පත්කිරීමේ අරමු පයි ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ක්‍රාත්මකයි මේ පිළිබඳ ජනතාව දැනුවත්කිරීම අර පයි ්‍රී ලංකා ජාතික ප්‍රදශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍යමාත්‍යංශයයි. මෙම ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වන්නේ හෙට තිනේ දී. ජනාධිපතිතුමාගේ ආශර්වාධය හා උපදිස්මත සංවිධන කරෙන මෙම ප්‍රදශනය වි්‍යෘත කරෙනුවේ අග්‍රමතය රනිල් වික්‍රපසිංහ මහතාතින්. මුදල් හා ජනමාධ්‍යමමාත්‍ය ංල සමර ීරමහ නිති ම. පිඳ මාත්‍ය රජිත් මදතුම බ්ඩාර මහතාත් සහ නියෝච්ච මාත්‍ය ලසන් අලගිය වන්න මහතා ප්‍රදශන භූමිය නිරක්ෂණය කිරීම සඳහ මෙ වන විට එහිගොස් සිටිනවා. විවසකට නබද එන්ටප්‍රයිස් ්‍රී ලකා නයි ෝජනාක්‍රම පිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපේ යටතිසිදුකිරෙනවා. නව විවසසාකින්ට ෙන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දත්තපද්ධතියේ ලියාපදිංචිුවීමට ද මෙහිී හැකි. ප්‍රදර්ශනය තුරදීම, රාජ්‍ය හා පෞ්ගලික බැංකුවලින් ව්‍යපාරිக்கණය ඉල්ලුම් කළ හැකිීම විශෂත්වයක්.නව ව්‍යපාර ආரம்භකිරීමට, තාක්ෂණික දැනුබ ලබා දෙන උපදේශන සේවාද ක්‍රියාත්මකයි. විවසායිකින්ට සිය ව්‍යාපාර, ප්‍රදර්ශනය තුරදීම එලියාපදනිිච්චකිරීම අවස්ථාවද මෙමගින් උදාාවනවා. பலதுரு கிரி சஹ எலவரரு ஆශரித நிஷ்பாதன பிலிமதது கெட்டி காலீன சහதிக்க பற்ற பாட்டமாலா හதேரීම அවஸ்தாவலாபாதி. பிர්‍රදශணே තුலදීම සහதி பත්த்தி குත් கிීම விஷஷත්வ. அப்பனையனே முல்க்கரகத் வியாப்பாார் அரபிීමது මෙமகின் அවஸ்தாவுதாவரவா. நவ விவசாக்கின்ற நவ வலந்த போலஹ சம்மவීමது மமகின் ஹக்குவனவா. சேறும ராஜஹ பෞදகலி கா ஆயத்தவல சேவாவான் லபாகனීමது, பிர්‍රදஷண காலாப்பයක් என் கத்திபனவா. டி්‍රவித හමුதாவே விஷேஷப்්‍රදஷண කலாப்பத இட்டතුலார். අධ්‍යාන කලාපේටද විශේෂාංග රැසක් එක්වනවා.නල හරිත කලාපේතුලදී විදුරි ලෙන් දහවනේ වන ශ්‍රිරෝත රත සහ විධවාහන පිළබඳව දැන් වත් කරෙනවා. සූරි බලෙන් ක්‍රාත්මක වන උපකරණ සමුත්‍ර සහ වෙෙන ආරක්ෂණ ආර්ථිකමය ව්‍යපාර පිබඳ ැනුම ලබදීම ඊටයත්. විද්‍යාතාක්ෂණික නව නිපையும்ම් පිළිබඳ තුොරතුරු නව නිපையும் කලාපින් ලබාගත හැකි. සංහිධයා කලාපය තුළින් අහන්න ගීතය සමඟ සංහිධියාව පිළිබඳ විත වැඩසටහම් ක්‍රාත්්ක කරනවා. ක්‍රේඩ සහ පෞෂ වර්ධන කලාපයක් ද ප්‍රදර්ශනයට ඇතුළාත් අපනන මට්ම නිමියදුම් සහ සියනුම බා්ඩමෙන්න්ම, විධාකාර ආහාරපාන වෙළඳ කලාපය තුළින් ලබා ගතහැකි. මාන්ත්‍ය සහ ප්‍රකාශණ කලාපය සමන්විත වන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය එතනවල සජියෝ විකාශන්ද සමකයි. මමාධිවදීන්ගේ විශේෂ ප්‍රදශන කුටිසාහ දේශනමලා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරකම් බැසක් ඊට ඇතුළත්. වකකඩ රෝග සහ මද්‍රව නිවාරණයෙන්ම කාමනික පොහොර පිළබඳ දැනවත්කිරීම ජනාතිපති කාර් සාධන බලකා කලාපෙතුලින් සිදුවනවා. විනෝද ක්‍රීඩා සහත් දිනපතා සංගීත සදර්ශන පිළිබඳ කලාපයක්ද&්‍රයි ශ්‍රී ලංකා ජාතික ප්‍රදශනයට ඇතුළාත්. ින් රැසකගේ චීවිත අවධනමින් මුදාගත් සුවසරිය ගිලන්්‍රත සේවාව මේවන විට සාර්ථකව ක්‍රියාත්මකයි. සුවසැරිය ගිලන්්‍රත බෙදාදීමේ තවත් වැඩස හනක් වැල්ලවාය ප්‍රදේශයේදී පවත්වනාා. ඉන්දිය රජයේ මූල්ලයා දහරමත මීට වසර දෙකකට පෙර සුවසරිය ගිලන්්‍රත සේවාව ආහම්භ කරුණා. බොහෝ පිරිසකගේ විරෝධතා මත්්‍යයේ, ජනාතිපති මෛත්‍රපාල සිරිසන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයටතේ ආරම්භ කෙරුණු මෙම සේාවෙන්, මෙවනවිට බොහෝ දෙනාක ජීවිත සූපත්කිරීමට හැකිවතිබෙනවා. හනවයා යනුව හදිසියමතු මාකයට ඇමතීමෙන් සුවසරිය සේභාව නොමිලේ ලබාගත් හැකි එම සේවාව තවදුරටත් ව්‍යප්ත කරමින් සුවසරි ගිලන්රත බහරදීමේ වැඩසටහනක් වැලවාය පොලිස්සානයේදී පවැත්වනා. එනි ඔච්ච කථනායක ආනන්ද කුමාර සිරිමහතාගේ ප්‍රදහනත්වෙන්. මෙ අතර සුවසරිය ගිලන්රත සේවා පිළිබඳ ගම්මටමින් ජනතාව දැනුවත් රීම වැරසටහනක් වැලිට ප්‍රදීශ්වලයකම් කොට්ටසේ කන්ද්‍ර කරගැනමින් පැවැත්වනා දිසි ක්ෂික යිද ලදහර හිරුකසු මහතා මහිදී ජනාව දැනුවත් ක ලතර. ගිලන්වත සේවාවේ සහය නිලදහරි නැතුළු පිරිසක් ඒ සඳහස් සහභා කියවුණ. රදන සංවර්න ව්‍යපති පිබද ොරතුරග න සංවර්ධර පත් විශ කියතයි. ම්ඹබලන්තොට ගරිහඩු රජමහා විහාරස්ථානයේ සංඝවාසේදකිරීම සඳහා මුල් කළ තිබුණ. මධම සංස්කෘතිකාර මුදලේ සඳහා වකරන මුදල රුපියල් දෙකෝටි හැත්තේ පන්ලක්ෂක් පමණබෙනවා. සිතුල් පව රජමහා විහාරාධීපති ආචාර්ය පූච මැටරම්භ හෙමරතන ස්වාමිට් වහන්සේගේ ප්‍රධානත්තයෙන් මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණ. බාදුල්ල වියලුව වාසනාගම ගම්මානයේ විහාරස්ථානයට පිවිසන මාර්ගය සංවර්ධනය කර ජනතායිතියට පත්කෙරුුණ. හිට පුජනාධිපති රණසිහ ප්‍රමදාස මහතා පිහිටුවා ඇති මෙම ගම්මානයේ විහාරස්ථානයට පිවිසන මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරුණේ. එහි ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස ස්මාර්කය අභියසද මාර්ගයේ විවුට්ඨ කිරීම පාර්රමින්තුමාන්ත්‍රී චමින්ද විජෙසිරි මහතාතින් සිදු කෙරුුණා. අපේ ගමේ මේ පාල් මදල්. හදලා ගම දියුණු කිරීම සම්බන්ධව ඇතරම සතුරු දයකයි. ඒ වගේම මේ පඩා ඇයටුතු කරණ ෑමට රජයට සක්තිය දැරය ලැබවගේම පාර්ථනාගනවා. කැකුරාව කරුක්කන්කුලෙම ගම්මානයේ ජනතාව අකර හදලිියක ප්‍රදේශයක ගොයිතැන් කටයතු සිදු කරනවා. එහෙත් නියක අස් සබග චලය නොමැතිවීම ඔවුන් ැඩිදුෂ්කරතාවට පත් වනා. ඊට විසඳුම් ලෙස වගාලිින් දෙකක් ඉදි කිරීම් කටයතු ආරම්භ කරුණු ඒ පර්මින්තු බන්ත්‍රී ඉශාක් රහමාන් මහතාගේ ප්‍රධානත්වෙන්. මේ ැි වැස්සනතුව අයි ොහෝ අසර ලයිඩ අපබේ ගමට ලින්දයක් ලබාදූ ගැන ගෞරවාන්ත හිස්තකන්තෙන. මිින්දේරිය ජාතික වනෝත්්‍යානයේ ඊයේ ඇතිවූ සිෙද්ධය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වනොද්‍යානයේ වසා තමා ඇති පවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි වනජී වී දෙපාර්තමේතුු නිදහරින් පවසන්නේ. ன்னேරිය ජාතික වනෝ්‍යයානයට ඇතුුවී නීති විரோතිී දல்லாம்පන්න භාවිතேன் தීවර කටයතු සිදුக்கළ පිරිසක් ඇல்லීමට වනසී නිරදහරින් උත්සහ කළ අවස්ථාවේ දෙපිடி සතර ගැட்டுමක් ඇති වුණ. මෙම ගැட்டுமேදී තුவாර ලැබූ වனுවි නිධරින් கிල්ප දෙනෙකු හවරන ரோහලට ඇතුළත් කෙරணා. මෙම தත්ව හේතුවෙන් மிின்න්නේேරිය ජාතික වනෝත්්‍යානය සංචාරකන් සදහා தாාව காலிக்கව වசாதமීම EAP வගත්තා. හෙත් මේවන විට වනෝ්‍යයානය සාමාන්‍ය පරිදි வி්‍යෘර්த்த කර පවතිியද, அදාන නිල හරින් සேபேට වාර්තා කිරීමේ ගැටළුවක් පවතින බවයි අමා්‍යශ නිලධහරියක கூ ප්‍රකාශ කළේ. ඊ සිදුවෝ ගැட்டுුම සම්බන්ந்தேன் නේතිය කිනම ්‍රயாත්ක කරන ලසද වරජයවි නිර්ධধাரிින් இல்லල්லாසිනවා පෘති ොනෙන්. එන්නස් බියම් හරිත සර සවයේ ප්‍රථම ජාත්‍යන්තර පරිීෂණ සමළුව පසුකේදා ආරම්භ කෙරුණා. අමාත්‍ය ආචාරය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානතුවයනුව සමාරම්භ කුත්සවේ පැවැත්තුුණේ. ක්කෝපි දෙදහස්දාහට ව්‍යාපාරහහාට නමොත්පාදනේ තේමා වැටතේ ඒ කෘරියත්මකයි. තිරසර සංවර්ධනය දේශුණික විපරයාස බලශක්තිහා පරිසරය පිළිබඳ විශෂ්ඥකු වන මාචාරය මහන් මුණස්සිංග මහතා ප්‍රධාන දේශනය සසිදු කලාා. නම උත්පාදනය පිළිබඳ පුළුල් දැනමක් ලබාදීම මෙහි අරමුණයි. ්‍රී ජැමවර්න පුර විශවිද්‍යාලයේ දහතුන් වෙන බාහිරුපාදී ප්‍රධානුත්වය, බඩර්නායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැතුනා. එම විශවවිද්‍යාලේ කුලපති මහචාරය අතිපූජ්‍ය ඉත්්‍යපාන දම්මලංකාර මහනායක ස්වාමින්න් වහන්සේ සහ, උපකුළපති මහචාරය සම්පත් අමරතුන්ග මහතාඇතුළු පිරිසක් මෙම අවස්ථාවමට සහභාගේ වනා. පානතුරාවාදයට වසර එක සසිහතලස් පහක් සපිරිමනිමිත්තෙන්, පානතුර වාදපිටිය භූමේදී සැබර මුත්වයක් සංවිධාන කරතිබුණා ඒ ප්‍රධාන දේශනයප ඇතුූයේ මහනායක අධ පූජ්‍ය ත්‍රිකුණ මාලේ ආනන්ද ස්වාමින් වහන්සේ. ආචාරය ප්‍රණීත් අබේ සුන්දර මහතා ආරධිත දේශනය සිෙදදු කලා. පානතුරාවාදයට නව ප්‍රස්ථාවනාවක් කෘතිය එළි ැක්වීමද මෙහිදී සිදුකෙරුණා. දහට සං්‍යයේ ශාන්තකරමයක් හොරන දවට ගහවත්ත සංසට නිවාස සංිරණ දී පැඇතුනා. රටට සහත් ජනතාවට සෙත් පැතිමි අරමුණින් මේ සංවිධාන කළේ ඔළබොඩුව දවට ගවත්ත දිලෙන තරු ක්‍රේඩා සමාජයයි. වැවෙලිකාරමාන් තමාත්‍යංශය වැවෙලි සබිය ජාතික වැඩසටහනි අයටතේ පොල්පගකිරීමේ මඩලේ මගින් පොල්පගකරුවන් දැනුවත්කිරීම වැඩසටහනක් ක්‍රියත්මක කරතිබෙනවා. ඒහි තවත් අදිරක් රත්තුපුර දිිස්ප්‍රිකේකෙන් රුර ගනිමින් පවැත්වනු අතර, එදිස්ට්‍රිකේ පොල් අස්වැන්න ිලින දහයකින් වැඩව ඇති බව පරත්තුපුර පොල් සංවර්ධන මණඩලේ ප්‍රදේශය කළමනාකරු දිලීප මාමල් ගහමහතා පවසනවා. මීට සමගමීව ගොඩක වෙල ප්‍රදේශේති, ශෂත්‍ර වැඩසරහනක්ද පවැත්වනාා. සිංගපූර්ුවේ මහහාකරුණා ෞද්ධ සංගමේ මගින්, මරදන්කඩවල සහත් තමුත්තේගම රෝහල් සඳහා ඇදැන්ස්තහ රෝධපුටු ඇතුළු උපකරණ ප්‍රධානි කිරීමේ වැඩසටහනක් සං විධාන කරතිබුණා. ගරබණන මාතාවන්ට වශ්‍ය උපකරණ ප්‍රධානයක්ද සිදුකරුණේීමීට සමගාමී වයි. මේ සඳහ ෑ කරන මුදල රුපියල් ිලේනැද දෙකයි දශම පහක්. සිங்கபூருුවவே මහකරුණ ෞ්ධ සගமே මෙරට සම්බධி කාරක පූජ කරதටන ගුණරත ස්වාමින් වහන්සේගේ ප්‍රධානතුවෙන් වැඩසටන පැවැතුනා. அමාත්‍යப்பி හரிசන් මහතාද මෙම අවස්ථාවට එක්වසිටயா. කොஸ்மாமாயானන අන්වරத்தනාමින් හனுුවන ஆතරවිය දීස් මதுතුන් සිහිපත් කිරීමේ උත්සවයක් පනදුර උඩහමමුල්ල ප්‍රදේදී පැත්තුනා. කළுතර ස්ට්‍රිකේතුල කොස්පල දහසක් සිටුවීමේ ්‍යපෘතිය පළමු අදිරද මෙහිී ආரம்ம்ப කරුණා. ස් පල ෙදාදීමේ වැඩසරහන්ද පැවැත්තුනේ මීට සමගමි වයි පළත් සමමාන්ත්‍රයේ නිශාන්තශ්‍රී වර්ණසිංහ මහතාත ඇතුළු පෙරිසක් මෙම අවස්ථාවට සහභාගේ වනා www.ipnnews.tk.